සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමුක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වත්නි පින්වත්නි බෝසත් දරුවන් බදාද රාත්‍රී ශිරස ධර්මාසනෙ ඔස්සෙන් ධර්මස්වණේ කරන පින්වත්තුන් මතක් කර සිටිනං මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව බණ ටිකක් කියන්න කියලා පින්වත්නි අපි කවුරු ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යන පිස ධර්මයේ සරණ යන අපි ඒ ධර්මයේ කිබඳුද කියා ටිකක් විමසා බලන්න වටිනවා. එතකොටයි තව තව ධර්මයේ පිළිබඳ ඇලීම ආසාව ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් ලෝකෙට දේශනා කරපු ධර්මය විශේෂ ගුණ අයකින් යුක්තයි. ඒකයි අපි ධර්මයේ වඳිනකොට වඳිනවා. ස්වාක්ඛාත සම්දික්ඛ අකාලික ඒහි පස්සිත ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ මේ තමයි 45 අවුරුද්දක් දේශු ධර්මි සාරාංශ කොට කෙටි කොට ගත්තම මේ ගුණවලින් යුක්තයි ඒ ගුණවලින් පළවෙනි ගුණය තමයි ස්වාක්ඛාත ඇයි මේ ධර්මයට ස්වාක්ඛාත කියන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ දේශු ධර්මේ නම් ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි මොනවද මේ ස්වාක්ඛාත ගුණය? බුදුරජාණන් වහන්සේ දෙසූ සී සද්ධර්මය මුල යාපත් බැවින්. මුල බලනකොට මුල යාපත් නිසා කියන ස්වාක්ඛාත. ඒ වාගේ මේ සී සද්ධර්මය මැද යාපත්. මැදත් පරිපූර්ණ නිසා එතන කියන ස්වාක්ඛාත. ඊළඟට අග යාපත් වෙනවා. මුලත් මැදත් අගත්. තුන් තැනම මනාකොට යහපත් ලෙස දෙසූ නිසා තමයි ස්වාක්ඛාත කියලා කියන්නේ. පින්වත්නි ස්වාක්ඛාත කියන වචනය සූ කියන මේ පදය මේ අකුර ඉතාමත් විශේෂයි. සුයන්න කියන එකෙන් අර්ථයක් දෙනවා පිරිසිදුයි කියන එක. දැන් බලන්න අපි පිරිසිදු කියන වචනේට සුයන්න දැම්මොත් සුපිරිසිදු වෙන. ඒ කියන්නේ හොඳටම පිරිසිදු. මන කියන එකට මනස සුයන්න දැම්මොත් සුමන වෙනවා. පිරිසිදු මනස. ලෝක විවිධ ධර්ම තියෙනවා. ඒ ධම්ම කියන වචනේට සොයන්න දැම්ම සුධම්ම වෙනවා. ඒ කියන්නේ පිරිසිදු ධර්මයක්. වර්ණ කිව්වම ලස්සන. සොයන්න දැම්ම ස්වර්ණ වෙනවා. ඒ කියන්නේ වඩාත් ලස්සනයි රත්තරන් වගේ. ඒ නිසා සුට්ටු අක්කාත මනාලෙස වදාරනවා. වදාරපු නිසා තමයි මනාලෙස දේශනා කරපු නිසා ස්වාක්ඛාත කියලා කියනවා. පින්වත්නි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. එනිසා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණ මුල යාපත් නිසා ස්වාක්ඛාතයි මැද යාපත් නිසා ස්වාක්ඛාතයි අග යාපත් නිසා ස්වාක්ඛාතයි ඒ කියන්නේ ආදි කල්යාණං මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් දේශනා කළා ඒ ගාථාව ප්‍රථම පදේ ආදි කල්යාණ වෙනවා ඒ වගේම දෙවනි තුන්වෙනි පද දෙකම මජ්ජේ කල්යාණ වෙනවා. අවසාන පදය පරියෝසාන කල්යාණ වෙනවා. ඒ නිසා එක ගාථාව ගත්තත් මුලත් හොඳයි මැදත් හොඳයි අගත් හොඳයි. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍රයකම මුල ආදි කල්යාණං මැද මජ්ජේ කල්යාණ අග පරියෝසාන කල්යාණ. ඒ නිසා තමයි ස්වාක්ඛාත කියලා කියන්නේ. ස්වාක්ඛාත කියන එකේ තේරුමක් මුලත් හොඳයි මැදත් හොඳයි අගත් හොඳයි ඊළඟ එක තමයි
බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය පරියාප්ති වශයෙන් ගත්තොත් මුලයාපත් වෙනවා. ප්‍රතිපත්ති වශයෙන් ගත්තොත් මැදයාපත් වෙනවා. ප්‍රතිවේද වශයෙන් ගත්තොත් අගයාපත් වෙනවා. මොකද්ද පරියාප්ති කියන්නේ? පරියාප්ති කියන්නේ ඉගෙනීම, ඒ වගේම දරා ගැනීම, ඒ වගේම තමයි කියාදීම, ඉගැන්වීම, ඒකම සජ්ජායනා කිරීම. මේ ඔක්කොම වශයෙන් ගත්තොත් ඒ කියන්නේ ඉගෙන ගැනීමත්, දරා මතක තියා ගැනීමත්, ඒ වගේම අනුන්ට කියාදීමත්, ඒ වගේම සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම, මේ ආදි වශයෙන් ධර්මයේ පුහුණු කරගත්තොත් අන්න එතන සුවක්කාත්. ඒ තමයි පරියප්ති. ඒ කියන්නේ විනය සූත්‍ර අභිධර්ම කියන මේ තුන් පිටකයට කියනවා පරියප්ති ධර්ම. තථාගත දේශන ඒ සියල්ලම සුවක්කාත්යි. ඒ වගේම පටිපත්ති කියන්නේ ඒ ධර්මයේ ඇසීමෙන් දැරීමෙන් ක්‍රියාවට යොමු කිරීම. ප්‍රතිපත්ති ගරුක වීම. ඒ කියන්නේ සීල සමාදාන, දුතාංග සමාදාන, සමත විදර්ශනා වැඩීම, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒවා වැඩීම, මධ්‍යමා ප්‍රතිපදාවෙන් ගමන් කිරීම, ඒ වගේම රහත් මාර්ගඵලය දක්වා මේ තියෙන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කියනවා ප්‍රතිපත්ති කියලා. එතකොට ප්‍රතිපත්ති කියන්නේ අනුගමනය කිරීමයි. තථාගත ධර්මයේ දැනගත්තට මම අනුගමනය කළ යුතුයි. මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ ඒකයි. මැදුම් පිළිවෙත අනුගමනය කිරීම තමයි ප්‍රතිපත්ති. ඒ නිසා තමයි මැදුම් පිළිවෙත කියලා කියන්නේ. පිළිවෙත් ගරුක වීම. පින්වත්නි, පිළිවෙත් ගරුක වෙන කෙනා මෙන්න මේ ධර්මයේ පිළිපදින කෙනා. එයා තමයි බෞද්ධයා. ඇසීම පමණක්ම නෙමෙයි. ඔන්න ඊළඟට ප්‍රතිවේද. ඒ ගමන ඔස්සේන් යෑම නිසා නිවන අවබෝධ කර ගැනීම. ඒකට කියනවා ප්‍රතිවේද කියලා. එතකොට මේ ශාසනයේ බෙදනවා පරියප්ති, පටිපත්ති, ප්‍රතිවේද කියලා. ඔන්න ස්වාක්කාත කියන්නේ ඒකයි. ඒ කියන්නේ පරියප්ති කියන්නේ ධර්මයේ ඉගෙන ගැනීම. ඉගෙන ගැනීම පමණක්ම නෙමෙයි. අනුන්ට කියාදීම, සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම. මේ සියල්ලම පරියප්ති වෙනවා. පොදුවෙන් කෙටියෙන් කියතොත් බුද්ධ දේශනාව, විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධම් පිටකය. මේ තමයි පරියප්ති. ප්‍රතිවේද කියන්නේ, පටිපත්ති කියන්නේ පින්වත්නි අනුගමනය කිරීම. අපේ ධර්මයේ මොනතරම් ප්‍රතිපත්ති තියෙනවද? ප්‍රතිපත්ති සියල්ල අනුගමනය කරනකොට ඔන්න පටිවේද වෙනවා. පටිවේද කියන්නේ ධ්‍යාන, සමාධි, සමාපatti, ත්‍රිවිද්‍යා, චතුපටි සම්බිදා, ඒ වගේම මාර්ගඵල නිර්වාණ කියන අධිගමනය කළ යුතු ධර්ම. ලබාගත යුතු මේ නිවන විශේෂයෙන් ගත්තොත් නිවනයි මෙතන ප්‍රතිවේද අවසාන. ඒ නිසායි කියන්නේ ස්වාක්කාත. බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ප්‍රතිපත්ති වශයෙන් මැද බැලුවත් එතන ස්වාක්කාතයි. ප්‍රතිවේද වශයෙන් අවසාන බැලුවත් එතන ස්වාක්කාතයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය සීල සම්පදා වශයෙන් මැද යහපත්, සමාධි සම්පදා වශයෙන් සීල සම්පදා වශයෙන් මුල යහපත්, ඒ වගේම සමාධි සම්පදා වශයෙන් මැද යහපත්, පඤ්ඤා සම්පදා වශයෙන් ගත්තොත් අග යහපත්. සීල, සමාධි, පඤ්ඤා. සීලය තමයි මුල, සමාධිය මැද, ඒ වගේම ප්‍රඥාව අවසාන. ඒ නිසා තමයි වදාළේ ප්‍රතිවේද කියමේ පරියප්ති, පටිපත්ති, ප්‍රතිවේද. මේ ධර්ම තුන ඔස්සේ සීලය, සමාධිය, ප්‍රඥාව. සීල, සමාධි, පඤ්ඤා. සීල කියන්නේ පින්වත්නි සතර සංවර සීලයයි. ඒ කියන්නේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංනිච්චිත සීලය. මේ තමයි සීල සම්පදා. සමාධි සම්පදා කියන්නේ මනාලෙස වඩන ලද උපචාර සමාධිය සහිත අට සමාපත්. ඔය අට සමාපත්ති වලට කියනවා සමාධි සම්පදා කියලා. පඤ්ඤා සම්පදා කියන්නේ සුතමේ ඥානේ පටන් මේ ඥාන ලබා ගැනීම. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන, සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන, සංවරිත්වා සමාදානේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥාන. ඔය විදිහට මුලින් ඇවිදින් ඇවිදින් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. මේ විදිහට ඥාන සම්පන්න ලැබීමයි ප්‍රඥා සම්පදාව කියලා කියන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ
සීල සමාධි දෙක තමයි මූලධර්මයේ මූලධර්මය. ඒකට කියනවා ආදි කල්යාණ. විදර්ශනා මාර්ග දෙකට කියනවා මධ්‍යේ කල්යාණ. විදර්ශනා මාර්ග ඒ තමයි මධ්‍යේ මජ්ජ කල්යාණ. ඒ වගේම පින්වත්නි ඵලේසා නිර්වාණ. අන්න බලන්න මුලින් විදර්ශනා මාර්ගයට බයි. මාර්ගය ඔස්සෙන් තමයි ඵලේ ලැබෙන්නේ. ඵලෙන් තමයි නිවන ලැබෙන්නේ. එමනම් ඵලයක් නිවනක් යන්නේ අගයි. ඒ තමයි පරියෝසාන කල්යාණ. ඒ නිසා බලන්න මේ ධර්මයේ ඔස්සේ බලද්දී සීලය මුල වෙනවා, සමාධිය මැද වෙනවා. ඒ වගේම ප්‍රඥාව අවසාන වෙනවා. සීල සමාධි ප්‍රඥා. මේක තමයි ස්වාක්ඛාත ගුණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මය. පින්වත්නි මොන පැත්තෙන් බැලුවත් එතන තියෙන්නේ නම් මේ ඵලයයි නිර්වාණය ලබා ගැනීමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සත් ධර්මයේ දේශනා කළේ විශේෂයෙන් අර්ථ සම්පන්නවයි. ඒ වගේම ධර්මයේ තියෙන සුධර්මතාවේ පිරිසිදු භාවය. ඒ තමයි මැද. ඒකට කියනවා මජ්ජේ කල්යාණ. ඒක ස්වාක්ඛාතයි. ඒ වගේම මේ ධර්මයේ අනුගමනය කරන උත්තමයන්ට කියනවා සුපටිපන්න කියලා. ඒ සංඝ රත්නේ සුපටිපන්න. සුපටිපන්න වෙන නිසා ධර්මයේ ස්වාක්ඛාත වෙනවා. මොකද මේ පිරිසිදු ධර්මයයි. සුපටිපන්න මේ ගුණයට අතුලත් කරන. සුපටිපන්න වෙන්නේ කවුද? මේ සුධර්මයේ අනුගමනය කරන කෙනා. ඒ නිසා ඒක පරියෝසාන වෙනවා. අවසාන වෙනවා. ඒ වගේම පින්වත්නි සම්මා සම්බෝධිය තමයි මෙතන ආදි කල්යාණං කියලා කියන්නේ. මේ ධර්මයේ ඔස්සේ අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වය තමයි මුල. ඒකට කියනවා ආදි කල්යාණ. පසේ බුදුවරුත් ලෝකේ වැඩෙයි. උන්වහන්සේලත් මේ ස්වාක්ඛාත ධර්මය අවබෝධයෙන්මයි පසේ බුද්ධත්වේ ලබන්නේ. ඒක මජ්ජේ කල්යාණං කියලා කියනවා. අවසාන තමයි රහත් බෝධිය. රහතන් වහන්සේලත් දසපාරමී පිරීමෙන් සුපටිපන්නාදී උදාර ගුණ ඇතුව මේ සුධර්මය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේලා අවසානයි. එතන කියනවා පරියෝසාන කල්යාණං කියලා. ඒ නිසා පින්වත්නි අර්ථ සම්පත්තිය සහිතව මනාලෙස ධර්මයේ දේශනා කරපු නිසා ස්වාක්ඛාත කියනවා. ඒ වගේම සරුව සම්පූර්ණ නිසා කියනවා ස්වාක්ඛාත කියලා. ඒ වගේම බ්‍රහ්මචර්යාව වඩන්ඩ මාර්ග බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචාරීව කටයුතු කරන්න නිවන අවබෝධ කරගන්න සුදුසු ධර්මයක් නිසා ඒක ස්වාක්ඛාත කියලා කියනවා. සෝවාන් මාර්ගය ලැබීමට උපකාර වෙන නිසා පින්වත්නි ස්වාක්ඛාත වෙනවා. සෝවාන් ඵලය ලැබීමට උපකාර කරන නිසා ස්වාක්ඛාත කියලා කියනවා. සකෘදාගාමි මාර්ගය ලබන් සුදුසු ධර්මයක් නිසා ස්වාක්ඛාත කියලා කියනවා. මාර්ගයත් එක්ක සකෘදාගාමි ඵලය ලබන් මේ ධර්මයේ උපකාර වෙන නිසා මේ ධර්මයේ ඔස්සෙන්මයි ස්වාක්ඛාත ගුණේ නිසාමයි සකෘදාගාමි ඵලය ලැබෙන්නේ. ඒ නිසා ස්වාක්ඛාතයි. අනාගාමි මාර්ගයට උපකාර කරන නිසා සත් ධර්මයේ ස්වාක්ඛාතයි. අනාගාමි ඵලය ලැබීමට උපකාර කරන නිසා ස්වාක්ඛාතයි. රහත් මගට පිවිසෙන්න සුදුසු ධර්මයක් නිසා ස්වාක්ඛාත කියනවා. රහත් ඵලය ලබන්න සුදුසු නිසා ස්වාක්ඛාත කියලා කියනවා. ඒ විතරක්ද නෙමෙයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ධර්මයේ ඔස්සෙන් අසංකත ධාතු නිර්වාණය ලබන්න නිර්වාණ සම්පත්තිය ලබන්න සුදුසු නිසා ස්වාක්ඛාත කියනවා. ඕක තමයි නව ලෞතුරා ධර්මය කියලා කියන්නේ. සතර මග සතර ඵල නිර්වාණ. නව ලෞතුරා ධර්මය කියලා කියන්නේ ඕකටයි. සෝවාන් මාර්ගයයි සෝවාන් ඵලයයි, සකෘදාගාමි මාර්ගයයි සකෘදාගාමි ඵලයයි, අනාගාමි මාර්ගයයි අනාගාමි ඵලයයි, රහත් මාර්ගයයි රහත් ඵලයයි. ඊළඟට පින්වත්නි නිර්වාණය කියන එක මේ නමයට කියනවා නව ලෞතුරා ධර්මය කියලා. කේවල පරිපූර්ණං කියලා වචනයක් තියෙනවා. සියල්ලෙන්ම සම්පූර්ණ කරන ලද ධර්මයක්. කිසිම දෙයක් අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ නිසා පින්වත්නි මගඵල ලබන්න සෝතාපට්ටි සෝතාපට්ටි කියලායි ප්‍රථම වරට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන සෝතේට බැසගත්ත නිසා කියනවා සෝතාපට්ටි කියලා. පින්වත්නි සකින් ආගම සකදාගාමි කියන්නේ ඒකයි. එක් වරක් පමණක් මනුලොවට පැමිණෙන නිසා ඒ දෙවෙනි තැන දෙවෙනි මාර්ගයේ ඵලය න ආගමි කියන්නේ අනාගාමි. නැවත කාම භූමියට ප්‍රතිසන්දි වශයෙන්
එන්නේ නැති නිසා එතන තුන්වැනි මාර්ගයේ සඵලය හතරවෙනි එක නික්ලේශී අග්‍ර දක්ෂිනෙය කියලා කියන ඒ උත්තරීතර පදවියට පමුණුවන පත් කරන සතරවෙනි මාර්ගය මේ කියන සතර මාර්ගඵල ආර්ය මාර්ගයටයි මේ කියන්නේ ඒ නිසා පින්වත්නි මේ සද්ධර්මයේ ස්වාක්කාත ගුණෙන් යුක්තයි අපි ධර්මයේ සරණ යන නිසා මේ ස්වාක්කාත ගුණය මනාකොට තේරුම් ගැනීම වටිනවා තව සැරයක් අපි තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දසමාර පරාජය කරලා ජයශ්‍රීමා බෝසමිදු අභියස ඒ බෝ මැඩදී අවබෝධ කොට ගත්ත මේ සද්ධර්මය මේ සද්ධර්මයේ නවලෝකෝත්තර සද්ධර්ම රත්නය කියලා කියන්නේ අපි ධම්ම රතන කියලා කියන්නේ එදා උන්වහන්සේ මාර පරාජය කරලා සාරා සංකීය කල්ප ලක්ෂයක් පුරාම පිරුම් පුරමින් ප්‍රඥාව වර්ධනය කරගෙන කරගෙන බලන්න කුම්මංග ජාතකයේ දියා මොනතරම් නැනක් තිබුණද ඒ වාගේම සසර පුරාම මේ ඥාන වඩමින් ඥාන ගෝචරව උන්නාන්සේ මේ ධර්මයේම සොය සොයා රජ වෙන්න සිටු වෙන්න නෙමෙයි බ්‍රහ්ම ලෝකෙ දිව්‍ය ලෝක යන්න නෙමෙයි ඒ සියල්ලත් අනිත්‍ය බව අවබෝධ කරගෙන එදා ජයශ්‍රීමා බෝ මුලදී විසඟ පෝ දවසේ දස බිම්බරක් මාරසේනා පරාදේකුතයි ලෞතර බුද්ධ රාජේට පත්තුනේ ඥාන සාගර බවට පත්තුනා ධර්ම සාගර බවට පත්තුනා අතැඹුලක් සේ සියල්ල අවබෝධ කරගත්තා කවුරු කියා දුන්නා නෙමෙයි උන්වහන්සේගේ පාරමී බලය නිසා තනිවම අවබෝධ කරගත් ධර්මය ඒ ධර්මයේ අංක 1 ස්වාක්කාත ගුණයෙන් යුක්තයි තථාගත දේශනානම් ස්වාක්කාත ගුණයෙන් යුක්ත නිසායි මේ ධර්මයේ පිරිසිදුයි කියලා කියන්නේ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ මුල යහපත් කොට දෙසූ නිසා ඒ ධර්මයේ එතන ස්වාක්කාත ගුණයෙන් යුක්ත වෙනවා. මෙතන ධර්මයේ කිව්වම සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධම් පිටකය මේ තුන තුල තිබෙන පින්වත්නි 84,000ක් ධර්මය. 84,000ක් ධර්මයේ එක පදයක් ගත්තත් එතන තියෙන ස්වාක්කාත ගුණයමයි. මුල යහපත් නිසා ස්වාක්කාතයි. මැදත් යහපත් නිසා ස්වාක්කාතයි. අගත් යහපත් නිසා ස්වාක්කාත ගුණයෙන් යුක්ත වෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙසූ මේ ධර්මය පරියාප්ති වශයෙන් ගත්තත් ස්වාක්කාතයි. ප්‍රතිපත්ති වශයෙන් ගත්තත් මැද එතනත් ස්වාක්කාතයි. ප්‍රතිවේද වශයෙන් ගත්තොත් අග එතනත් ස්වාක්කාත ගුණයෙන් යුක්තයි. සීල සම්පදා වශයෙන් ගත්තොත් ස්වාක්කාතයි. සමාධි සම්පදා වශයෙන් ගත්තොත් ස්වාක්කාතයි. පඤ්ඤා සම්පදා වශයෙන් ගත්තොත් ස්වාක්කාතයි. සීල සමාධි වශයෙන් ගත්තොත් එතන මුල ආදි කල්යාණං කියලා කියන්නේ. එතනත් ස්වාක්කාතයි. විදර්ශනා මාර්ග වශයෙන් ගත්තොත් එතන මජ්ජේ කල්යාණං ස්වාක්කාතයි. ඒ වගේම ඵල නිර්වාණේ දියා ගත්තොත් එතන අග පරියෝසාන කල්යාණ එතනත් ස්වාක්කාත ගුණයෙන් යුක්තයි. බුද්ධ සුබෝධිත අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් අර්ථයෙන් ධර්මයේ ස්වාක්කාත වෙනවා. ධර්මයේ තියෙන සුධර්මතාවයේ වශයෙන් ගත්තොත් පිරිසුදු භාවි ගත්තොත් එතනත් ස්වාක්කාතයි. මේ සද්ධර්මයේ අනුගමනය කරන සංඝ රත්නයේ සුපටිපන්න අර්ථයෙන් ගත්තොත් එතන අග එතනත් ස්වාක්කාතයි. සම්මා සම්බෝධිය වශයෙන් ගත්තොත් ඒක මුල එතන ආදි කල්යාණං ස්වාක්කාතයි. පච්චේක බෝධිය වශයෙන් ගත්තොත් මජ්ජේ කල්යාණං එතනත් ස්වාක්කාතයි. ශාවක බෝධිය වශයෙන් ගත්තොත් අග යාපත් බැවින් එතනත් ස්වාක්කාතයි. අර්ථ සම්පත්‍ති වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. ව්‍යංජන සම්පත්‍තිය වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. සර්ව සම්පූර්ණ ලෙස දේශා වදාළ නිසා එතනත් ස්වාක්කාතයි. ඒ වගේම සුපිරිසුද්ධ බ්‍රහ්මචර්යාව වැඩීමට සුදුසු නිසා එතනත් ස්වාක්කාතයි. සෝතාපට්ටි මාර්ගය ලබා දෙන නිසා එතන ස්වාක්කාතයි. සෝතාපට්ටි ඵල වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. සකෘදාගාමි මාර්ග වශයෙන් ගත්තොත් ස්වාක්කාත ගුණයෙන් යුක්තයි. සකෘදාගාමි ඵල වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාත ගුණයෙන් යුක්තයි. අනාගාමි මාර්ග වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. ඒ වගේම අනාගාමි ඵලයේ වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. රාත් මාර්ගයේ වශයෙන් ගත්තොත් ස්වාක්කාතයි. රාත් ඵලයේ වශයෙන් ගත්තොත් එතනත් ස්වාක්කාතයි. ඒ විතරක්ද නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ
අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණේදියා බැලුවොත් එතනත් ස්වාක්ඛාතයි. මෙම නව ලෝතුරා ධර්මයේම ස්වාක්ඛාත බවයි මේ ස්වාක්ඛාත ගුණයෙන් කියන්නේ. ඒ නිසා පින්වත්නි, ස්වාක්ඛාත කියන මේ උදාර ගුණයේ ඇති ධර්මය මිනිසුන්ට නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, වෙන සරණක් අපිට ඇත්තේ නැහැ. මෙතන සරණ කියලා කියන්නේ පින්වත්නි මේ සසර දුකින් එතර වීමට, මේ සසර දුක් විඳින අපිට මේ සසර මොනතරම් ජරමර කරදරද බලන්න, මොනතරම් ප්‍රශ්නද කියලා බලන්න. බලතණ්හාව නිසා විවිධ මාදිලේ ප්‍රශ්න තියෙනවා. මිනිස්සු දියා බලේනම් මොනතරම් දුක් විඳිනවද කියලා සිතන්න. මේ දුකින් එතර වීමට තිබෙන එකම පිහිටනන් ධර්මයමයි. ඒ නිසා තමයි මෙතනදී ධම්මෝ මේ සරණං වරං කියලා කියන්නේ. ධර්මයේ තරම් වටින සරණක් අපිට ඇත්තේ නැහැ. ස්වාක්ඛාත ගුණයෙන් යුක්ත මේ තථාගත ධර්මය සොයන්න කියන වචනේ මම මුලින් මතක් කළා. සොයන්න කියන වචනේ විශේෂයි. සෑම විටම පිරිසිදු භාවය පෙන්නනවා, උසස්කම පෙන්නනවා, වර්ණවත් බව පෙන්නනවා. වර්ණ කියන වචනෙට සොයන්න දැම්මොත් ස්වර්ණ වෙනවා. ස්වර්ණ කියවම රත්තරන් වාගේ ලස්සනයි. පිරිසිදුයි කියවම පිරිසිදුයි. ආයතනට සොයන්න දැම්ම සුපිරිසිදු වෙනවා. සුපිරිසිදු කියන්නේ ඉතාමත් පිරිසිදුයි. ඒ නිසා ලෝකේ විවිධ මාදිලේ ධර්ම තියෙනවා. ස්වභාව ධර්ම කියලා තියෙනවා. වෙන වෙන ආගම් වල ධර්ම තියෙනවා. ඒ සෑම ධර්මයකට වඩා තථාගත ධර්මයේ සුවිශේෂ වන්නේ පින්වත්නි මේ සොයන්න දැම්මම සුධම්ම වෙනවා. අන්න සුධර්ම කියන ධර්මය පිරිසිදු ලෙසයි වදාළේ. ඒ නිසා තමයි ධම්මං සරණං ගච්ඡාමි. මේ ධර්මයේ සරණ යන්න කියලා වදාළේ එකයි. සරණ යනවා කියන්නේ කටින් කියන එක නෙමෙයි. ප්‍රතිවේදි ප්‍රතිපත්ති, මේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම. පරියාප්ති කියන්නේ ධර්මයේ මුල. ඒ තමයි ඉගෙන ගැනීම. සූත්‍ර පිටක ඉගෙන ගන්න පුළුවන් නම්, අභිධම් පිටක ඉගෙන ගන්න පුළුවන් නම්, විනය පිටක ඉගෙන ගන්න පුළුවන් නම්, අන්න එතන තමයි පරියාප්ති කියලා කියන්නේ. දැන ගැනීමයි මෙතන විශේෂවන්නේ. දැනගත්ත දේ කියා දීමත් වටිනවා. තමා දන්න දේ අනුන්ට කියා දීම ඒකත් එක්තරා දානයක් වෙනවා. සංසාරේ පුරාම බෝසතාණන් වහන්සේ අනුශාසනාමයි කළේ. සසර උන්නාන්සේ මොන විදි අත්භවයක උපන්නත් අනුන්ට අනුශාසනා කළා. ඒ පුරුද්ද දියුණු කරගෙන අවුදින් තමයි බුදු වුණාට පස්සේ සත්තා දේව මනුස්සානං ගුණයෙන් යුක්ත වුණේ. දෙවියන්ටත් අනුශාසනා කළා. දේවතා සංයුත්ත දියා බලද්දී, සක්ක සංයුත්ත දියා බලද්දී මොනතරම් අගනා ධර්ම කරුණු දෙවියන්ට අවබෝධ කර දුන්නද කියන බව දැනගන්න බැරි කම නැහැ. මිනිස්සුන්ට පමණක් නෙමෙයි, දෙවියන්ටත් දෙයියෙක් වෙච්ච නිසා දේවාති දේව වුණා. උන්නාන්සේ අවුරුදු 45ක් 84,000ක් වෙසූ ධර්මස්කන්ධේ මුල ආදි කල්යාණං, මැදනම් මජ්ජේ කල්යාණං, අගනම් පරියෝසාන කල්යාණ. එතකොට මේ දර්ශනය මොකද්ද? සීල සමාධි ප්‍රඥා. සීලෙන් තොර සමාධි නැ, සමාධියෙන් තොර ප්‍රඥා. සීල කියන්නේ විනය පිටකය, සමාධි කියන්නේ සූත්‍ර පිටකය, ප්‍රඥා කියන්නේ විශේෂ ඥාන ගැඹුරු දේ. ඒ තමයි අභිධම් පිටකය. මේ ත්‍රිලක්ෂණේ අවබෝධ වීම, පින්වත්නි චතුසත්‍ය අවබෝධ වීම ලේසු පාසු කාර්යයක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන මේ ලෝකේ කොතනක් තියෙනවා, අපි කොතෙකුත් දැකලා තියෙනවා. නමුත් පින්වත්නි අපි අවබෝධ කරගත්තේ නැහැ. මේ ලෝකේ තියෙන්නේ නම් කැඩෙන බිඳෙනදී, අපි ප්‍රිය කරන දේ අප කෙරෙන් දුරු වෙද්දී, අප දමා යද්දී අපි අඬනවා. එතනදී දුක වේදනා ඇති වෙනවා. නමුත් ටික දවසක් යනකොට ඒක අමතක වෙනවා. මේ කයේ ඇති වෙන දුක් වේදනාත් එමයයි. දැන් බලන්න නියමලක් කැඩිලා තිබුණොත් මොනතරම් වේදනාවද කියලා සිතන්න. දේ ගෙඩියකුත් බා ගන්නවා, ඇඟිල්ලක් උස්ස ගන්නවා, ඌයි කිය කිය ඉන්නවා, කොතනකවත් වදින්න බෑ, රිදෙනවා. නමුත් ඒක සනීප වුණාට පස්සේ නැවත අපිට ඒක මතක නැහැ. ඒ වේදනාව ගැන අපි සිතන්නේ නැහැ. වේදනාව තියෙද්දි පමණ අපිට පොඩි මතකයක් තියෙනවා. දැන් බලන්න අපි කවුරුත් උපන් අය, මව් කුසකුණු එළියට ආව ඒ වෙලාවේ මොනතරම් වේදනාවක් තියෙන්නේ. පින්වත්නි මොනතරම් වේදනාවක් මව් කුසෙන් එළියට එන වෙලාවේ තියෙන්නේ. ඒ වේදනාව දැන් අපිට මතකද? ඒක මතක තියෙනවා නම්, ඒක මතක් කරගන්න පුළුවන් නම්,
අන්න එතනයි ඥානි ලැබුවක් කියන්න. බුදුරජාණන් වහන්සේ උපත දුකයිකි වේකමයි. උපත නැතිකිරීමටයි ස්වාක්කාත දර්ශනය පෙන්නුවේ. ස්වාක්කාත සන්දිිට්ටි කකාලික. එහි පස්සි කෝපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූයි. මේ තමයි ධර්මෙ තියෙන සුධර්මතාව. මේ තමයි ධර්මෙ ගුණය. අර මුළු ත්‍රිපිටකයේම ත්‍රිපිටකයේ පුරාම තිබෙන සෑම ධර්ම පදයක්ම මෙන්න මේ ගුණ අයටයි ඇතුල්වන්. මේ ගුණ අයට සම්පින්දනය වෙනවා. අසුවාර්දාසක් ධර්මස්කන්ධය. එනිසා ධර්මයේ සොයන් ඕන, ධර්මයේ බලන් ඕන, ධර්මයේ විමසන් ඕන, ධර්ම සජ්ජායනා කරන් ඕන, ධර්ම සාකච්ඡා කරන් ඕන. බුදුරජාණන් වහන්සේ නිවනට බසින දොරටු වශයෙන් මෙන්න දේශනා කරපු කරුණ තියෙනවා. එකක් තමයි බණ කියන්නේ පින මෝරාගිය කෙනෙකුට, පාරමී පිරිච්ච කෙනෙකුට බණ කියනකොට රහත් වෙන්න පුළුවන්. දැන් බලන්න මලියදේව රහතන් වහන්සේ, අපේ රටේ අන්තිම රහතන් වහන්සේ කියලා කතාවකුත් තියෙනවා. ඒ අන්තිමකම නම් රටේ අන්තිම රහතන් වහන්සේ නෙමෙයි, අපේ සම්බුද්ධ ශාසනේ බුදු පිරිසේ අවසානයේ රහත් වෙච්ච කෙනා. උන්වහන්සේ රහත්ුනේ බණ කියන ගමන්. කටින බණකු ඉදෙසුවේ. එදා බණ එලි වෙනකම් කියන සිරිත තිබුණා. එලි වෙනකම් බණ කියනවා. උන්වහන්සේ බොහොම සමාධියෙන් කියන පදයක් පදයක් ගානේ උන්වහන්සේ තේරුම් අරගෙන ආවට ගියාට නෙමෙයි, කියන්නේ මොකද්ද කියලා කියන කෙනා තේරුම් ගන්නත් ඕන. ඒසේ තේරුම් අරගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මාසනයේ වැඩ ඉඳගෙන බණ කියාගෙන කියාගෙන යද්දී මෙන්න එළි වෙන වෙලාව, දාසක් බුදුන් බුදු වෙන වෙලාවේ උන්වහන්සේට රහත් ඥානෙ ලැබුණා. රහත් ඵලය ලැබුණා. රාතන් වහන්සේ බවට පත් වුණා. දෙවි දේවතාවු සාදුනාද පැවැත්තුවා. ඔන්න බණ කියන එකත් නිවන් දොරටුවක් කොටයි වදාළේ. ඊළඟ එක තමයි මනාකොට බණට සවන් දීම. අපේ පින්වතුන් දන්නවා සමහර විට එක ගාථාව නිම වෙද්දී රාත් වෙච්ච තැන් තියෙනවා. එක ගාථාවේ පද දෙක කියනකොට සෝවාන් වෙච්ච තැන තියෙනවා. සරියුත් මහරහතුන් වහන්සේමයි එක ගාථාවක පද හතරම කියනකොට මුගලන් මහරහතන් වහන්සේ සෝවාන් වුණේ. ඒ මොකද ආදි කල්යාණං මුල් පදේ නම් යහපත්, මැද පදයත් යහපත්, අවසාන පදයත් යහපත්. තුන්තන මනාකොට කේවල පරිපූර්ණං. පරිපූර්ණකොට අර්ථ සහිතව ව්‍යංජන සහිතව කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි විදියට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝක සත්‍යයට දේශනා කරපු මේ සුපිරිසිදු ධර්මය ඔන්න ඇසීම නිසා රහත් වෙන්න පුළුවන්. ඔය බොහෝ අය දුප්පත් අය නූගත් අය පවා බුදුරජාණන් වහන්සේ බණපදයක් හිම වෙද්දී සිය දාස් ගණනින් ලක්ෂ ගණනින් සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් කියන මගඵල ලබාපු කතා පුවත් අපේ ත්‍රිපිටකයේ පුරාම දකින්න බැරි කම නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙසූ මෙන්න මේ ක්‍රමය. බණ කීමත් නිවන් දොරටුවක්, බණ ඇසීමත් නිවන් දොරටුවක්. නිකං අසනවා නෙමෙයි, කන් දෙක නමාගෙන වටපිට බලන්නේ නැතුව මේක මට නේන්නම් කියන්නේ මොනතරම් යහපත්ද මේක. මේ ධර්මේ නම් සත්‍යයි කියන විශ්වාසෙත් ඇති කරගෙන මනාකොට හොඳ සී නුවණින් සමාධි සිතකින් ඔන්න සති සම්පජාන්නෙන් යුක්තව බණ අසනවා නම් ඒක නිවන් දොරටුවක් වෙනවා. ඊළඟ තමයි ධර්මයේ මෙනෙහි කිරීම. ඒක භාවනාවක්. ඒකට කියනවා ධම්මානුස්සති කියලා. ධර්මයේ මෙනෙහි කිරීම. පින්වත්නි ලෝකේ විවිධ දේ අපි සිතනවා. වැඩිපුරම සිතන්නේ කාමුක වස්තුමයි. කාමේ පිළිබඳ සිත සිතා රත් වෙනවා. ඒ වගේම ද්වේෂ සාගත දේ සිතනවා. මෝඩ සිතිවිලි අපි සිතනවා. මීට වඩා ධර්මයේ ගැන සිතන්න පුළුවන් නම්, ධර්මයේ මෙනෙහි කර කර ඉන්න පුළුවන් නම්, ඒ ධර්මෙ තියෙන වටිනාකම දැනගන්න පුළුවන් නම් ඔන්න ඔතන නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි ධර්ම සජ්ජායනාව. පින්වත්නි ධර්ම සජ්ජායනා කරන්න පුළුවන් නම්, පිරිත් සූත්‍ර සජ්ජායනා කරනවා නම්, ඒ වගේම සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර සජ්ජායනා කරනවා කියන්නේ කියනවා නම්, නිතරම ධර්ම මානසිකාරයෙන් ඉන්නවා නම්, බණ පදයක්ම මුමුණ මුමුණ ඉන්නවා නම් ඔන්න බලන්න ඒක නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි භාවනාව. සමත භාවනා, විදර්ශනා භාවනා.
විශේෂයෙන් විදර්ශනා භාවනාව ඔස්සෙන් තමයි මේ ලෝක සත්‍යතාවේ පේන්නේ. සත්‍යතාවේ දැනගන්න ලැබෙන්න නම් විදර්ශනා වැඩිය යුතුව තියෙනවා. විවිධ අරමුණු කරා විසිරී යන මේ සිත ඇදලා බැදලා තියාගන්න පුළුවන් නම්, සිතට වැඩක් දෙන්න පුළුවන් නම්, හොඳ සී නුවණකින් යුක්තව ගහක් යට ගලක් යට වාඩි වෙලා මෙන්න මේ ධර්මයේ සත්‍යයනා කර කර විදර්ශනා වඩන්න පුළුවන් නම්, ඔන්න පින්වත්නි, එතනයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකක් නිවන් දොරටුව කියලා. දැන් බලන්න මේ ධර්මය ස්වාක්කාත ගුණයෙන් යුක්ත මේ ධර්මය, මේක භාවනාවක් වශයෙන් උයි වඩන්න කිව්වේ. එතකොට පින්වත්නි, භාවනා කරනවා කියන්නේ මේ ධර්මෙ තියෙන වටිනාකම සිතනවා. මේ ධර්මේ උනත් නාම රූප ධර්ම, මේ ලෝකේ තියෙන ධර්මතා බලන්නකෝ නාම රූප වලින් යුක්තයි. සනයක් සනයක් පාසා ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා මේ නාම රූප සියල්ල අනිත්‍යතාවෙන් යුක්තයි. ඇතිවීම නැතිවීම කියන මේ දෙකෙන් නිතරම පීඩා විඳින නිසා දුකක් මාගේ එතන සැපයක් නැහැ. ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා එතන පීඩාවක් ඇති වෙනවා. ඒ නිසා දුකයි. තමන්ට කැමති විදියට පවත්වාගෙන යන්න බැරි නිසා එතන අනාත්මයි. ඔන්න බලන්න ධර්මයේ ගැන සිත නැහැටි. ධර්මයේ කියලා පොදුවේ ගත්තම නාම රූප වලටයි ධර්ම කියන්නේ. එතකොට මේ නාම රූප සියල්ල ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වෙවි යනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒකයි අනිච්ඡාවත සංඛාරා කියලා කිව්වේ. ඒ නිසා අනිත්‍යතාවෙන් යුක්තයි. යමක් අනිත්‍ය නම් ඇති වෙනවා නැති වෙනවා නම් එතන තියෙන පීඩාව දුකමයි. ඒකයි දුක කියලා කියන්නේ. තමන්ට ඕන විදියට තියාගන්න බැරි නිසා එතන ආත්මයක් නැහැ. නිජීවෝ ජීවයක් ඇත්තේ නැහැ. නිස්සත්ත්වෝ එතන සත්‍යයේ පුද්ගලයෙක් ඇත්තේ නැහැ. එතන තියෙන අනාත්මයයි. ඒ දුක්ඛාරිය සත්‍ය పూర్ව භව තණ්හාව නිසාමයි. මේ දුක්ඛාරිය සත්‍ය අපිට අවබෝධ වෙන්නේ නැත්තේ මේ තණ්හාව නිසාමයි. ඒ නිසා මේ ඒකාන්තයෙන්ම නාම රූප සියල්ල ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයෙන් යුක්තයි. ඒ දුක්ඛ සත්‍යයට හේතුව නම් పూర్ව භවවල තිබිච්ච තණ්හාව. ඒ තණ්හාව තමයි ඒකාන්තයෙන් සමුදය සත්‍ය කියන්නේ. ඒ දෙකේ නොපැවැත්වීම, ඒ කියන්නේ දුකයි සමුදයයි දෙක නැතිවීම තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. නිරෝධ කියලා කියන්නේ ඒකයි. ඒකාන්තයෙන් එතන නිරෝධ සත්‍යයයි. ඒ නිරෝධ සත්‍ය කරා ගමන් කරන මාර්ගයට කියනවා ප්‍රතිපත්ති අනුගමනය කිරීමට කියනවා මාර්ග සත්‍ය කියලා. ඒක තමයි මාර්ග සත්‍ය. එමනම් බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්ද පුරාම ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණ මුලක් මැනවින් සකසා දෙසුවා. කිසිදු අඩුවක් නැතුව මුල පටන් ගත්තා. දැන් අද සමහරක් විට කතාවක් වේවා කවියක් වේවා මුල එක විදියකට පටන් ගන්නවා, මැදට යනකොට ඒකට ගැළපෙන්නේ නැහැ. අවසානේ බැලීනම් ආසත පොළව වාගේ කිසිදු දෙයක් ගන්න දෙයක් නැති බවට පේනවා. නමුත් තථාගත ධර්මයේම නෙමෙයි. උන්වහන්සේ නීයානිකං සුදේශිතං බොහොම ලස්සනටයි උන්වහන්සේ නිවන පෙන්න බණ කිව්වා. දුකින් එතර වීමේ මාර්ගයයි පෙන්වන්නේ. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න විවිධ උපමා භාවිතා කළා. විතක රංකරුවව පෙන්වනවා. විතක පින්වත්නි මල්කරුවව පෙන්වනවා. තවත් විතක ගොපල්ලව පෙන්වනවා. තවත් විතක උන්වහන්සේ දක්ෂ ගොයියෙක්ව පෙන්වනවා. දවසකට පැයකොත් විනාඩි 40ක් තරම් ඉතාමත් කෙටි කලක් සැතපිච්ච බුදු පියාණන් වහන්සේ ඉතිරි කාලෙ පුරාම දෙවියන්ට මිනිස්සුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවමයි කළේ. ඒකයි භික්ෂුවටත් උපදෙස් දුන්නේ. චරත භික්කවේ චාරිකාං මානෙනි නිකං ඉන්න එපා. එක තැනක ඉන්න එපා. මේ ධර්මයේ ලෝකයට කියා දෙන්න. දුකට පත්ව සිටින මිනිස්සුන්ට මේ ධර්මයේ පැහැදිලි කරලා දෙන්න. දුකින් එතරවීම පිණිස දේශනා කරන්න. කරුණාවෙන් මිනිස්සුන්ට කියා දෙන්න. අම්බපාලි ගණිකාව සිල්වත් කෙනෙක් උනේ ස්වාක්කාත ධර්මයේ සරණ නිසාමයි. අඟුලිමාල විනීමරුවා දමණය උනේ මේ ස්වාක්කාත ධර්මයේ නිසාමයි. ඒ නිසා පින්වත් ස්වාක්කාත ගුණය හොඳට තේරුම් ගන්න ඕන. මුලමැද අග යහපත් කොට දෙසෝ නිසා ස්වාක්කාතයි. සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත නිසා ස්වාක්කාතයි. පරියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ තුනෙන් යුක්ත නිසා ස්වාක්කාතයි. අංග සම්පූර්ණව දෙසූ නිසා ස්වාක්කාතයි. අර්ථ සම්පත්තියෙන් දෙසූ නිසා ස්වාක්කාතයි. මේ දර්ශනේ ඔස්සෙන් මේ ධර්මයේ ඔස්සෙන් ලෝතුරා සම්මා සම්බුදු බව ලැබෙන නිසා ධර්මයේ ස්වාක්කාතයි. ඒ වගේම පසේ බුදු බව ලැබෙන නිසා
ධර්මයේ ස්වාක්ඛාතයි. ආර්ය සංඝභාවය ලැබෙන නිසා ස්වාක්ඛාතයි. සෝවාන් මාර්ගඵල දෙක ලැබෙන නිසා ස්වාක්ඛාතයි. සකෘදාගාමි මාර්ගඵල දෙක ලැබෙන නිසා ස්වාක්ඛාතයි. අනාගාමි මාර්ගඵල දෙක ලැබෙන නිසා ස්වාක්ඛාතයි. රාත් මගඵල දෙක ලැබෙන නිසා ස්වාක්ඛාතයි. ඒ විතරක්ද නෙමේ, අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ සම්පත්තිය ලැබෙන නිසා ධර්මයේ ස්වාක්ඛාතයි. ඔය නව ලෝකෝත්තර ධර්මයේම ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි. ඒ ස්වාක්ඛාත ගුණය තමයි ධර්මයේ තියෙන බැබලීම. වෙන කිසිදු ශාස්ත්‍රවරයෙකුට සමාන කරන්න බැරි විශ්වාසනීය ඒකාන්ත සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ දෙසූ දර්ශනය. ඒ නිසා ස්වාක්ඛාත ගුණයෙන් යුක්ත ධර්මය අපි සරණ යනවා. නිකම්ම ධම්මං සරණං ගච්ඡාමි කිව්වට බෑ. තේරුම් අරගෙන යන්න ඕන. අද දවසේ ඔබට කියා දුන්නේ ස්වාක්ඛාත ගුණයයි. ඊළඟ වරක අපි සන්දිට්ඨික ගුණය ගැන මේ විදියටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිරිනුවන් මංචකේ වැඩ සිටිද්දී අනද මාහිමියන් වහන්සේ විමසුවා බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගෙන් පස්සේ අපේ ශාස්ත්‍රවරයා කවුද? එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ නම් ආනන්ද, දැන් පිරිනුවන් පාන්නේ එක බුදු කෙනෙකුයි මෙතන පිරිනුවන් පාන්නේ. නමුත් මා දෙසූ ධර්මයේ තියෙනවා 84,000ක් ධර්මයේම බුදුවරුන්ට සමානයි. මං 84,000ක් පමණ බුදුවරු ඉතිරි කරලයි මම මේ පිරිනුවන් පාන්නේ කියලා වදාලා. ඒ නිසා මේ ධර්ම රත්නය පින්වත්නි නිකන් නෙමෙයි සසර දුකෙන් එතර කරන්න. මනසේ තියෙන කෙලෙස් ලෙඩවලට තිබෙන ඖෂධය තමයි ධර්මය. ධර්මෝෂධ සමං නත්ති. මේ ධර්මයේ තරම් අගන ඖෂධයක් තවත් ලෝකයේ ඇත්තේ නැහැ. ධර්ම අවබෝධ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන සතරමඟ සතරඵලයට පත්වෙන්න මේ ධර්මයේ උපකාර ලැබේවා. ධර්ම අවබෝධය ඇති වේවා. ධර්ම අවබෝධය ඔස්සෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ දැනගන්න, දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුසත්‍ය අවබෝධ කරගන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න, අපට මේ ධර්මයේ අවබෝධ වේවා. ධර්මානුභාව බලෙන් මේ රට තුල තිබෙන සියලු කරදර ප්‍රශ්න බාධක සියල්ල දුරු වේවා. තම තම නැනපමණින් අගතිගාමි නොවි අෂ්ටලෝක ධර්ම කාටත් පොදුයි. කන්ද නැග්ගොත් පල්ලම තියෙනවා. හැමදාම ලාභ නැහැ, හැමදාම ප්‍රශංසා නැහැ. ප්‍රශංසා එක්ක නිඳා එනවා, ලාභ එක්ක අලාභ එනවා, යස එක්ක අයස එනවා, සැප එක්ක දුක එනවා, දුකෙන් පස්සේ සැපකුත් එනවා. ඒ නිසා මේක කැරකි කැරකි යනවා. කොතනකවත් මේක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට පවා මේ ධර්මයේ පොදුයි. ඒ නිසා කියනවා ලෝක ධර්ම කියලා. මේක තමයි ලෝකේ තියෙන ධර්මතාවය. සැලෙන්න එපා, ගැටෙන්න එපා, වැනෙන්න එපා. අර්ථවත් දෙයක් කරන්න සිතන්න. නිතරම බුද්ධිමත් වෙන්න. ධර්මයේ ඔස්සෙන්ම සිතන්න. ධර්මයෙන් පිට ගියොත් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ධර්මයේ එක්ක යන කෙනා ධම්මචාරි සුඛංසේති. සුවසේ ජීවත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ වදාළා. ධම්මචාරි සුඛංසේති. ඒ නිසා ධර්මානුකූලව සිතන්න බලන්න. මේ ස්වාක්ඛාත ධර්මය මනාකොට තේරුම් අරගෙන ඒ ධර්මයේ පිළිපදින්න. සියලු දෙනාට බුද්ධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සැමටම උතුම් තෙරුවන් සරණයි. ධර්මාසනිය ඔස්සෙන් බණ ඇසූ සැමටත්, දෙවියන්ටත්, අප සෑම දෙනාටත් මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මාරයත් ජයගෙන පතන බෝධියකින් උතුම් නිවන් සුවේ ලැබේවා කියලා පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන්, ධම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන්, දෙවියන්ගේ දේවානුභාව බලයෙන් රට තුල සැමටම සිත සාන්තිය සැනසෙල්ලම උදා වේවා කියලා සාදු කියමු. සියලු දෙනාටම උතුම් ධම්රුවනේ පිහිට ලැබේවා. සෑම දිනාටම සිත සාන්තිය සැනසෙල්ල උදා වේවා. සිරසේ FM ධර්මාසනය වැඩම කොට වදාළ පූජ්‍යපාද බොරැල්ලේ කෝවිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.